ඉතා ප්‍රබල විදියට මෙරටේ ප්‍රබල දේශපාන පක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. ඒ නිසා අපි අද විශේෂ පැමිණිල්ලක් කරනවා. අංක පැත්තකින් ජනාධිපතිවරයා මැතිවරණ ජනාධිපතිවරණ අපේක්ෂකෙක් විදියට ජාතික තරුණ සේවා සභාවේ සම්පත් සහ දියපල යොදාගෙන තරුණ සම්මේලනයක් පවත්වමින් ඉතා වංචනික විදියට මෙරටේ තරුණ ප්‍රජාව මැතිවරණ නීති උල්ලංඝනයට කරන දරට පත් කරලා තිබෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී ප්‍රබල විදියට පැමිණිලි කරනවා රටේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා හරහා තමන්ව ප්‍රවර්ධනය කරන්න කියන ඉල්ලීම කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. අනිත් අතට අපි දැක්කා ජාතික ජනබල වේගයේ වෘත්තීය සමිතිය විසින් මාතලේ ඕසිලෙන් කියන ජාත්‍යන්තර ආයෝජන සමාගමේ සේවකයෝ 2000කට වඩා වැඩි ප්‍රතිශතයක් ඉන්න මේ සමාගමේ වෘත්තීය සමිතිය විසින් මේ මාතලේ ඕසිලෙන් ආයතනයේ නිලැඳුම් ලාගෙන අලකඩුව කියන ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල යෙදিলা තිබුණා. මේ නිසා ප්‍රදේශවාසීන් ඉතාම ප්‍රබල ලෙස පිළිකුලෙන් මේ කටයුතු බැහැර කළා. ඒක ප්‍රතික්ෂේප කරා. මෙවැනි කරුණු කාරණා ජාතික ජනබල වේගයේ වගේ සංස්කෘතිය පිළිබඳ මහා වටිනාකම් කියාපාන විදේශ ආයෝජනවල වැදගත්කම කියාපාන මේ වගේ දේශපාලන සංවිධාන මේ රටේ විදේශ ආයෝජන රටෙන් පළවා හැරීමටද මෙවැනි මැතිවරණ ප්‍රචාර කටයුතු කරන්න කියලා මෙවැනි ක්‍රියා හරහා ආයෝජන බිඳ වැඩීමේ අවධානමක් තිබෙනවා. මැතිවරණ කොමිසම් සභාවේ අවධානයට අපි මේ කරුණ යොමු කරනවා. මේ බඳු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හරහා මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය කුඩු පට්ටම් වෙලා යන. එනිසා අපි කියනවා මේ මැතිවරණ කොමිසම් සභාවට කරුණා කරලා ජනාධිපතිවරයා වේවා වෘත්තීය සමිති වේවා කවුරුන් හෝ නීතියට වඩා යටත් නැත නීතියට කොට බව මේ අයට පෙන්නුම් කරන්න පැහැදිලි කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි අද මැතිවරණ කොමිසම් සභාවට අපි මේ පැමිණිල්ලෙන් ඉදිරිපත් කළේ. කොහොට්ටුවේ මැතිපත් ප්‍රකාශන අද ඉදිරිපත් කළේ අපි ප්‍රායෝගිකව දැක ආර්ථික අර්බුදයේ ගිලෙන වෙලාවේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රායෝගික බව. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යථාර්ථය ඉතාම වැදගත් තීන්දුවක් විදිහට ලබා දීලා තිබෙනවා. ඒ නිසා කොහොට්ටුව පිළිබඳව කතා කිරීම කාලේ විනාශ කිරීමක්.